තාවට ලියන පොත්වලට මූලික සටහන් පොත් කියන්නේ. ඉතින් මුදල් ලදුපත් හා ගෙවීම් වවුචර් පළවෙනි වතාවට ලියන්නේ මුදල් පොතේ. එහෙනම් ඒක මූලික සටහන් පොතක්. ඔන්න ඒ වාක්‍යය කියවලා තේරුම් ගන්න. කියවන්න. මුදල් ලදුපත්වල සහ ගෙවීම් වවුචර්වල සඳහන් ගනුදෙනු පිළිබඳ විස්තර මුල් වරට සටහන් කරන්නේ මුදල් පොතේය. පළවෙනි වතාවට ලියන්නේ මුදල් පොතේ. එම නිසා එය මූලික සටහන් පොතකි. මුදල් ව්‍යාපාරයේ වත්කමක් වන නිසා මුදල් පොත වත්කම් වර්ගයේ ගිණුමක් ලෙස සලකයි. මුදල් වත්කමක්නේ වත්කමට අදාළ ගිණුමක් වත්කම් ගිණුමක්නේ. දැන් ව්‍යාපාරයේ මෝටර රථ කියන්නේ වත්කමක් මෝටර රථ ගිණුම කියලා එකක් තියෙනවා. ලීබඩු කියන්නේ වත්කමක් ලීබඩු ගිණුම තියෙනවා. යන්ත්‍ර කියන්නේ වත්කමක් යන්ත්‍ර ගිණුම තියෙනවා. මුදල් කියන්නේ වත්කමක් මුදල් ගිණුම තියෙනවා. තේරුණාද? එහෙනම් ඒක මුදල් ගිණුම ගිණුමක් විදිහට සලකනවා. ඒ අනුව මුදල් පොතෙහි දිත් කාර්ය වන්නේ අංක 1 ලියන්න. අංක 1 මූලික සටහන් පොතක් ලෙස ක්‍රියා කිරීම. අංක 1 මූලික සටහන් පොතක් ලෙස ක්‍රියා කිරීම. මූලික සටහන් පොතක් ලෙස ක්‍රියා කිරීම. 2 ලෙජරයේ ගිණුමක් ලෙස ක්‍රියා කිරීම. ලෙජරයේ ගිණුමක් ලෙස ක්‍රියා කිරීම. මූලික සටහන් පොතක් ලෙස ක්‍රියා කිරීම. 2 ලෙජරයේ ගිණුමක් ලෙස ක්‍රියා කිරීම. ලෙජරයේ ගිණුමක් ලෙස ක්‍රියා කිරීම. රයිට්. ඒකත් තේරුණානේ. එනවා වට්ටම් ඩිස්කවුන්ට්. අන්න ඒක ගැන පොඩ්ඩක් අද කියලා දීලා වැඩේ ඉවර කරනවා හන් ඉන්න. වට්ටම්. වට්ටම් ඩිස්කවුන්ට්. අහලා තියෙනවනේ. වට්ටම් කියන එකට සිංහලෙන් කියන්නේ ඩිස්කවුන්ට් කියලා. डिस्काउंट කියන වචනේ අපි අහන්නේ නිකන් කඩේකට ගිහිල්ලා කවදාවත් අහන්නේ නැහැ මේකට වට්ටම කීයක් දෙනවද කියලා ජීවිතේට අහන්නේ නැහැ මන්නම් ජීවිතේට අහන්නේ නැහැ වට්ටමක් වට්ටම මොන වට්ටම්ද අපි යන් ඩිස්කවුන්ට් එකක් ඩිස්කවුන්ට් එකක් ඒක සිංහල නම ඩිස්කවුන්ට් මොකද වට්ටමක් කියලා කියන්නේ වට්ටමක් කියලා කියන්නේ ඕනම දෙයක වටිනාකමෙන් අඩු කිරීමක් කරොත් ඒ යම් දෙයක වටිනාකමෙන් අඩු කිරීමක් කළොත් ඒකට කියන ඩිස්කවුන්ට් එකක් කියලා අහල නැද්ද මේ වචනේ මීට පෙර අහලා තියෙනවා වට්ටම් කියන එක අහලා තියෙනවා හැබැයි ඔය අහල නැහැ වට්ටම් වර්ග ගොඩක් තියෙයි කියලා අන්න ඒකයි මම කියලා දෙන්නේ යන්නේ ඔයා දන්න දැනට දන්න එකක් තියෙනවා මම ඒක දන්නවා දන්න දේ ඔයා වට් ඩිස්කවුන්ට් කිව්වම ඔයා දන්න දෙයක් තියෙනවා ඒක වට්ටමක් තමයි හැබැයි ඒක හැර වෙන තවත් දේවලුත් තියෙනවා ඒ නිසා වට්ටම් කියන එක මම වර්ග කරනවා මෙහෙම ඔන්න බලා ගන්න මේක අද පාඩම් කරගන්නේ හොඳයි අද කියන්නේ කවුද මේ දැන් පාඩම් කරගන්නේ ඩිස්කවුන්ට් කියන්නේ අඩු කිරීමක් තමයි පුතේ අඩු කිරීම වර්ග දෙකක් තියෙනවා හොඳේ එකකට කියනවා වෙළඳ වට්ටම් කියලා වෙළඳ වට්ටම් අසන්න මතක තියාගන්න වෙළඳ වට්ටම් මේකට කියන ට්‍රේඩ් ඩිස්කවුන්ට් ට්‍රේඩ් කියන්නේ ට්‍රේඩ් කියන්නේ වෙළඳාමට ට්‍රේඩ් ඩිස්කවුන්ට් වෙළඳ වට්ටම් අනිත් එකට කියන පුතේ මුදල් වට්ටම් කියලා මුදල් වට්ටම් ඒකට කියනවා cash discount cash මුදල් වට්ටම්. එහෙනම් ඔන්න අද ඉගෙන ගන්න discount කිව්වයින් පස්සේ මේ සාමාන්‍ය මිනිසෙක් දැන් අද වා මේ කාමරේ ඉඳගෙන discount ඉගෙන ගන්න ඕනේ ෆෝන් එකෙන්. ඔයාගේ තාත්තගෙන් ඇහුවත් අම්මගෙන් ඇහුවත් discount කියලා දෙයක් යාලා කියලා දෙයි. discount කියන්නේ බම් මෙන්න මේකනේ කියලා. ඒ කියන එක ඇත්ත. හැබැයි මතක තියාගන්න ගිණුම් කරන ඉගෙන ගන්නලා මේ වට්ටම් කිව්වම දෙවර්ගයක් තේරුම් ගන්න ඕන. වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම්.